පාකිස්තාන් කණ්ඩායම පරාද කරලා එංගලන්ත කණ්ඩායම අටවන T20 ලෝක කුස්ලානේ දිනනවා එක්ක එංගලන්තයේ වෙනුවෙන් සුබපැතුම් එකතු කරන්න ප්‍රවීණ ක්‍රීඩකයෝ රාශියක් එකතු වෙන විදිහ අපි ට්විටර් පණිවිඩවල දැක්කා. ඉන්දියා සුපිරි ප්‍රතිකරු සචින් තෙන්ඩුල්කර් එංගලන්තයේ දිනපු දෙවැනි ලෝක කුස්ලානේට සුබපතන ගමන් කියලා තිබුණේ ඇෆ්‍රිඩි ආබාධයට ලක්ුණේ නැත්තම් තරගයේ අවසානයේ මීට වඩා තියුණු වෙන්න තිබුණා කියලා. හර්ෂා බෝග්ලේ කියලා තිබුණේ සීමිත පන්දු අර තරගවල හොඳම කණ්ඩායම එංගලන්තය කියලා. නසා හුසෙන් සුබපතලා තිබුණේ 2016 බේස් ස්ටොක්කතින් ලෝකුස්ලාන අවසාන තරගයේ කල්කටාවල වුණු වරදක් මතක් කරලා. සයිට් අජ්මාල්ගේ සුබපැතුම ටිකක් වෙනස් එකක්. අජ්මාල් කියලා තිබුණේ තරගාවලියේ හොඳම පන්දුවේ මේ කණ්ඩායම තමන්ගේ කණ්ඩායම කියලා. වෙන කණ්ඩායමක් ලකුණු 137ක් ගැහුවනම් පන්දු අර 15ක් යන්නත් ඉස්සෙල්ලා එංගලන්තේ ගහනවා කියලා තමයි අජ්මාල් කියලා තිබුණේ. අජ්මාල් කියපු කතාව ඉන්දියාවට වදින්න කිව්වට පාකිස්තානයටත් වඩා වැඩි පීඩනයක් එංගලන්තයට දීපු ශ්‍රී ලංකාවටත් ඒ කතාව අදාළ කරලා කියපු එක අපරාධේ. එංගලන්තේ හිටපු නායක මයිකල් වෝන් කියලා තිබුණේ එංගලන්තය කියන්නේ දැන් ලෝකේ හොඳම වයිට් බෝල් ක්‍රිකට් කණ්ඩායම කියලා. රසල් ආනල්ඩ් එංගලන්තයේ හොඳම කණ්ඩායම කියලා පිළිගන්න ගමන් කියලා තිබුණේ ඇෆ්‍රිඩි ආබාධයකට ලක්ුණේ නැත්තම් තත්ත්වය ඔච්චර ලේසි වෙන්නේ නැහැ කියලා. ඉන්දියා ක්‍රිකට් විචාරක ආකාශ් චොප්‍රා කියලා තිබුණේ ස්ටොක් කියන්නේ බිග් මැච් ප්ලේයර් කෙනෙක් කියලා. 2019 ලෝක කුස්ලානේ අවසන් තරගයේ T20 ලෝක කුස්ලාන අවසාන තරගයේ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දිනන්නම ඕන තරගයක් දිනන්න ස්ටොක් සෙල්ලම් කළ විදිය සුපිරි කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම view subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරිතවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.